ඒක නිසා අපි දකින්නේ ඔව ජාතික ජනබලවේගේට ජනතිපති දූරේ ලැි තියනෙනවා ඒයනෝ පර්ලිමින්තු බලය ඔවුන්ට ලැබී තු. ජැක්විසින් පොදු ජනව්‍යාපාරයක් නිර්මාණය කර එකතමයි ජාතික ජනබලය දැන්ගේ ජාතික ජනබලවේගේ ගැන තමයි මිනිසුදු විශවාසය සමගිය බිඳවැටියවීම සම්පූර්ණ වගෞත්තරකරුවාබෝට පත්වෙෙන්නේ සජිත් පේමදාස මැත්තුවා. ප දවසක් කාබන්වී සමග සම්බන්ධ වෙනස යරුදනාට ඉතිං තික දවසකින් මමත් නිශාන්තත් අද උකලතක එකතුෙනවා වර්තමාන දේශපාන්න තත්ත්වය සහ ඉදිරියේදී පැතිවරණ පැතිවරණ කාලයක් ආයම එනවා දවශීෂ අත්‍ර පාතිිමේන්තු පැතිවරණ ඒ සම්බන්ධයෙන් අල්ලා ත්‍රශ්්‍ර කීපයක් මමත් නිසාන්තත් අද කතාකරන්න බලාපෘත්තින නිසාසන්ත අයිබන් මේ ම මුලිම ගත්තේ දැන්හන්ඩොකුමාර දිසනායක මහත්මයයක් ජනාධිපති වෙලා සදිි දෙකක් පෙනවා. එතකොට රට පැත්තකින් කියර තිබ්බා රටේ ඇතිවුණු සාමකාමීින්ම මැතිවරණයක් කියලා එක පිත් දැක්කා. සහ ඒ ඇති අනි පැත්තෙන් ටිකක් අමුතු දේවල් ටිකක් වන්න පටන් ගත්තා. එකකන්නේ සමහර සංස්කෘතික කාරණා ක් රට හුරුපුරුදු නැති අපට හුරුපුරුදු නැති සමාජයට හුරුපුුරදු නැති දේවල් ටිකක් සංස්කෘතිය විදිහයට යළි ස්ථාපනය කරන්නඩ උත්සාහ කරන බවක් පේනවා. උදාහරණයක්ක දිහට ජනලිපත්තුමා වෙනුවෙන්තියන සමහර වර ප්‍රසාද ඒ දේවල් අතාරිනවා ඊට පස්ස ගොල්ලන්ගේ පක්සේ සමහර සංස්කෘති කරන උදාහරණයක්ක ට සහෝදරයක් කිය එක අපි දැක්කා ගොගේ පක්ෂය වනත් කතාගනො ගො කියලාර සෞතරයක් කියන එක දමයි ජනපෙත්තුමා වෙනුවට පවිච්චි කරන්නේ සහ අනි්‍යක දැ කණබොන ව වනත් වෙනස් කර කියලා පිතාරංචියක්ක්කාවා අනිත්්‍යකඉටගට ඇඳගවොල්ට පවානකොට පො ් අත නමනයක ඒවගේ ඉඳලා ඒ ඒ ගොල්ලන්ගේ තියෙන සංස්කෘතික කාරණා ්‍රටේ සංස්කෘතිය බවට හත් කරන්න බලහත්කාරක මක් නෙමේ නමුත් ඒලි පිළිබඳ පෙළම්ඹවීමක් ඇති කරනවා වගේ එකක් මට පේනු නමේ ගත වන ටික කාලෙට සහ ඉස්සරහට බන්දන්න මනවාගේ දේවල් පලෑන් කර තියනවා දහෙමනත්තම් ඇතිවයිද කියන එක සහ මිනිස්සුන්ගේ පැත්තනත් ැන්ගේක හොඳයිගේ රගත්තට ඔගනි පැතරයි එතුමට තයි යක කරගලාන්න මක දරි ගොටාබගේ සමේති දක්න චිත්‍රයන්ද ඒවත් අමුතු සංස්ෘති කාරණ ටවති මනාද පුරන් කුම්රු අසත් දන්නන පටන් ගත් චිත්තත්නෑ කම්ඹරුත්නය ක්ඩත්න මකුත් ැතිව ගගේ අතිපට. එතකොට මොකද නිශාන්ත මේකනල් පොඩි විග්‍රහයක් කරත් හොඳයි කියලබට හිතෙන්නේ. ඔ රුවන් සාමාන්‍යෙන් ගත්තම ඕනම සමාජයක ඒකැන පොදු සංස්ෘතියක් තියනවා එම නිස්සු කණබොන විදිිය අඳන පලදිින විදිිය සසිතන පතනාකාරයම් හ පපද සාධක යක් තියෙනවා ඇැබැයි ඒකට පිටං ගොඩනගන උපසංසුතින් තියනවා ති විශේෂම දේශපාල පක්ෂ තමන්ටම අන්‍යමු සංසුතින් ගොඩනගනසාහ වටිනාකම් ගොඩනගන විශේෂම මාත්වාදී දේශපාන පක්ෂ ඉතිං රැඩිකල් වාමාංශික විප්ලවකාරී දේශපාන පක්ෂ ඔවුන් විසිං නිර්මාණය කරපු ඔුන් විසින් හදා වඩාගත්ත සංසෘතියක් පක්ෂය තුළින්ම ප්‍රවර්ධනය කරලා ඉස්සරහටගේ නො එකන අයක තමයික මූලිකය බවට පත්තින්න ඔහුගේ හැඩරුව ඔව අන්ඳන පලදින විදිිය ඔු කතාතරන විලාසය ඔුගේ ඇවතුම් පැවතුම් සහ ඔගේ චාර්යාවතොට මේවා ඉළඟට පක්ෂී ඊළඟ අනුගාමිකයන් තත් මේක බෝ වෙනවා.. ලා ඉට පස ඔවුත් ඒේ අනුරය කරන පටන්ගන්න. එදැන් ඔවුන් මේක ඊළඟට උත්සහ කරනෝ පොදු සමාජයේ සංස්ෘතිය බවට පත් කරන්න. බොහෝ වෙලාට ඔවුන් ඒක පතුරෝගනය නෝ. අපි බොහොම අල්පේච්චයි සරලයි කන්න බොන්නේ බොහම අඩුවෙන් නිදාගන්නයා අඩුවෙන් රැවුල් කපන්නේ රැවුලකපන්නේ ඇඳුම් හෝදන්නේ සෙර සපතුදාන්නේ තොට මේවගේ සංස්ෘතියක් ලංකාවේ වාමාංික දේශපාලනයටට ලෙතිබුණක් ඇැබයි පැරණ වම තුළ එහෙම තිබුුණනෑ වැණිවම බොහොම ලස්සනට ඇඳල පැන්දර ඇන්දා ඒවගේ කෑමබීමවලදී ඔුන්න ඒවට එහෙම සරල බවක් තිබුන්නේ. ඔවුන්නේ පිළිවෙල ඒ බටහිර මොකද මාක්සාවාදේ බටහිර බටහිර සංසුතිය නිර්මාණයක්න මාක්ස්වාදයඉන්න එත ල ල ක්. ටයිකෝඩ් හ පිළිවෙ ලක්කොෝන් ඉතිබුණනේ රුසියාාවන්න ගොවියෝදටිය දෙන්න ගිය නැහැ. ට ඔවුන් ක ඒ බටහිර සංසෘතියේ සම්භාාවය දේව ලොක්කොම ඔවුන් ගත් අයි සංසුති ඉති විච සම්භාාවය ලක්ෂණ අරගෙන ඒවත් එකක් තමයි ඔුන් විප්ලවේ යෝජනා කර මිනිසුන්. නොමුත් දැන් ලංකාවේ සහ පෙරදිගාරගෙන බැඩුවම විශේෂෙන්ම මේක චීන විප්ලවය ඇතුළල අපිට දකින්න පුළුවන් දෙයක් ඔවුන් තමන්ට අනන්‍ය වුණු සංස්ෘතියක් නිර්මාණය කරන්නගත් ඇඳුම් පැළඳුම් වල විශේෂමදාන කැප්පක ඉඳලම මේක පෙන්වා. ඉතිං මේවා ලංකාවේ ජනතාවන්ති පෙරමුණේ දේශපාලනය තුළත් දැකගන්න තිබුණ ආරම්භගවදී ඉඳලා. ඔවුන්ගේ තිබුණු රහසිගත ස්භාවය. ඉල්ලඟට අපිස් දිවිය. සර්ල බව අල්පේච්ච බව. ඉතිං පුළුවන්තරම් මිනිස්සුංගින් බොහ වෙලාවට සැඟවෙලා ඉන්නවාගේ තුස්සාහ කරනවා. මෙන්න මේවාගේ දේවල්. හැබැයි දැන් ඕකවම විකාශනය වෙලා ආවා දනේ හැත්තේක කැරැල්ලෙන් පස්සෙත් මේක පෞත්වගන ඇවිල්ලා. ඉට පස්සේ මුල්වතාවට දැනම සය අසුවේ දිස්ට්‍රික් සංවර්ධන සභා සහහිට පස්සේ ආපු ජනාධිපතිවරණේදී. ජන්තයන්ති පෙරමුණ ඉටව අර යතිබිම් ගත රහසිගත දේශපාලන හිට වඩ වෙනස් සුරූපෙකටාව වෘර්ත දේශපාලනයටට ඇබයි ඒෙදී තොන් පෙන්නවා විශේෂෙන් මේ අර වාමාංශික දේශපාලනයේ උරුමයන් විදිඇති තිිච්ච ඒ සංස්ෘතිකාන්ද හැඳුම් පැළඳු රැවුල්ලවීම ඒවගේ පඩි රෙජිමන්ටල් ගතියක්තිබුණ මේ ඔවුන්ගේ ඇනුවල ඒක ද මංහිතන්න්නය කියවබ විපලවේ ආස්වාදයවන්ට තිබුණා කැස්රෝගේ චේගේ ඒ ඇඳුම් පැලඳුම් මේ විලාසයන් මිසේ ෝිය ඔකොටිය හැබ ඒ එකක්ය උතුරකොරියාවෙන් ආපු එකක් තිබුණා ඒකිමිල් සුල්ල ගෙනාපු එකක්. ඉට පස්සේ මවසේතුන්ගෙන් අප එකක් තිබුණ ඒවාගේම විියට්නාමේ අපපු හෝච්ෂමඉල්ල ගෙනපු ඒකම් තොට මෙන්න මේවා ඉන් වඩාත්ම ආස්වාද ජනකුණේ කිව්බඩ් විප්ලවේ නින්සායි කිව්බන් විප්ලවේ බොහොමයක් තිබුණු බාහිර අගලක්ෂණ මේකටි කැටිකරගන්න තමයි ජතාන්ි පරුණණ දේශපාලි තුළ ප්‍රාන්ත්‍රවාදී දේශාලි තුළ තිබුණ හැබැයි විශේෂෙන්ම දැන් මේක අවධීන් කීපයක් අපිට අසු දෙකේ ජනාධීපතිවරණයේදී ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් සහවුන්ගේ ජීවන විලාසය ඒවායට වඩා හත් පසෙම වෙනස් වුණා යටබිම්ගත දේශපාට ගෙල්ල ජන්තාවන්ති පෙරමුණු අසුවට අසුනමේ දෙවැනි සන්නද්ද නැගිටීම පස්සේ ඊට පසේ ඔුන් නිසාල මර්ධනයකට ලක් කලා අ හතර නැ අනුත්තුන අනු හතර නැවත විවෘර්ත දශපාලනය යනකොට අර තිබුණු ස්රපටික් වෙනස් වුුණන. ද මුල්කාලෙේ සහෝදරයා සහෝදරිය කියලා ආමන්ත්‍රණය කර. ඉට පස්සේ අසූ හත අසුවටකාලේ මහත්තයා. කියල තමයි එකකතා කරේ. මහත්තුරු හිටී. ඒ ඒකට හැදන ඒවිත ේච ප්‍රේමිියන්තාව පරි තුළෙට. ඉට පස්සේ පහු සෝමාන් සාමර සිංහති නායකත්තේ ඇති අපපව පක්ෂය ගොඩනැගිලේතිේ. නැවත ඒ සහෝදරයා සහෝදරීිය කියන වගේක් කාාව. පස්සේ තමයි මේ අනුඩුකුමර දිසානයක ගෙන අහිතත්වය ඇති පක්ෂ යම් කිසි මොඩනයිසිීමක් කුුණාය අප පිළිගන්නවන් පරණ තිබුණු අර හංවඩ මයිමින් හාටමයි කරලා නොඒ පරණ මේ තිබුණු ලක්ෂණ හුඟක් කයින් කර. අයින් කරලා යම් ආකාරයකට මේ නූතනත්්‍ය ඇත්ත පක්ෂය ගෙනාව හැබැයි ඒක ඇතුලේ ඔවුන්ගේ යම් කිසි විදිකට අරම පැරණි උරුමය වාමාංශික දේශපාන සංසෘතිය උරුමයන් ඉසරහට ගෙනියන්න උත්සාහ කරග හරියාත්මකවසෙන් නැතවනත් බාහිරී ඒ පෙන්නන්න උත්සාහ කරා ඉතින් දැන් ඒකම තමයි මංහිතන්නේ දැන් සහෝදරයා සහෝදරිය කියන්නේ එකට අමතරව අයියා කියන එක දැන් අනු රයියා කියල කතා කරනවා දැ දැලතියනවා මේ කාන්තාවහෙම අනුරයිය කියලා කත කරන්නේ සමහරු වඩාදර පක්ෂ සුට ඇතුළ හැදිිතව වැඩිචයි තවම මන්ත්‍රණය කරන අනුර සහෝදරයා කියලා සහෝදරී කියලත් කියනවා දැ හරිනි අගමති තුමියට කියයන්නේ හරිනි සහෝදරී ට හරික් කිය කතා කරන්නගරන්න සමහර දැන් දැන්ගවයමමීබ. වගේ කෙනෙක් නිතරම කියන එකත්තම එතුමට මැතිනිය කියලා හ ආමන්ත්‍රණය කරන්න ඕන කියලා සමහරුමිෙනවිය කියනෝ. මැතිනිය කියනවා. ඒවගේ යම්කිසි දරුපද එකතු කරන්න උුසා කරනවා. කෝමනමුත් අප එක දෙයක් තේරුම් න්නන පක්ෂයක සංසෘතිය. රටේ සංසෘතිය බවට පත්කිරීම එක පැත්තකින් අර පක්ෂයේ දේශපාලනයට මුළු රටම යටත්කිරීම. ද රාජ්‍ය සේවය ඒකට යටත් කරන්න උත්සාහ කරනවා පක්ෂ සංසෘතිය ඔවුන් කනබොන වි ඔවුන් අධදින පලින්දිෙන විදිය දැන් ඒ තමයි වේ ඇවිල්ල තිෙන පොඩි විලාල මේ ෆස්බුක් හරහාපොඩි රැල්ලක් ඇතිකරා මේ ඩබල් පොොට් කමීසාන්ඳන්න ඕන. ඉළඟට මේ අත්නමලා. මේ රාජනායකය රාජනායකය රාජනනායක විදට අඳින්න්න ඕන කන්න බොන්න ඕන ඔහුට නිසි ගෞරෝයක් පිළිගැනීමක් තියෙන් නව හරි ඔහු මේ තවත් පක්ෂයකනායකක් නෙමේ හරි ඔවු රාජ්‍යනායකය ඒක නිසා රාජ්‍ය සංකීතවත් කරන කෙනෙක් තමයි රාජනායකය කියලකයන් ඒක තවතුරටටත් පැළවත්තකාරයාලේ සංසෘතියගේෙන් බැ ජනාධපති ේකම් කාරයාල්ලෙට හරි අම අගමැති කාර යල්ලේටගන්න බැහැ හරි එක රාජ්‍ය සේවයට බෝගරන්න බැහැ දැ ඉන්න මේ වගේ බෝකිරීමක් සිද්ධ වෙන. මේ මේක අවසාන වසන්දගේ පක්ෂේ සංස්ෘති රාජ්‍ය සංසුෘතිය බවට පත්ව වනු රටවල් තියෙනවාද චීන න පොඩි බොඩි බරකිරක් කරන නිශන්යෙන අපි අපි ගේ දහ දන්න ොතෙන්ටන මේක අදරු පැත් සහ මනිස්සුන්ට පේ නැ පැත් නැ නැ ෙම නැත ැිදක්. ක් කරට අුමර ජනාපත්තුවා එලියගහම පොඩිමිනිස්ුතක කතා කරන්නවා නම්මන එක සාරලයි ඒ සමහර දෙය තැංගොල පොචලි වුනස් තියනවා. තිබා වනාට මේ ඕරවල් ගත්තාම මේක අන්තිමට දිශාන තිය වෙන එක අපට වෙන රටවල්ලාආධරෙන් පෙන්ன்ன ළුවන්නේ. යිති රටක පොදුජාණ සංසෘතිය සම්පෝර්ණයම පක්ෂේ සංසෘතිය වෙත ජතත් කරන්න ඔක්සා කරන්න ඔදුජන වි්ඥානය ොල්ට මේ පක්ෂේ විඤ්ඥානය ගෙනියන් හදන් එක වීද සුරුපෝලිං වෙනවා අන්දින පලදින විෙන්න්න පුළුවන් කණ බොන විදින් වවෙන්න පුළුවන් එම නැත්තං වෙනත් චර්යාවන්ගින් වෙන්න පුළුවන්ඒදකර ඒ බව්නට පස්සේ අවසාන වසෙන් රාජ්‍ය ගිල ගන්න පක්ෂය ඒක තමයි උතුරපොරියයාාවයුණේ ජැනත ව ඒ එක තමයි කිව්වාවවුණේ හරි දැ ඒක තමයි වෙන සූලාවෙුණේ තොට අර පොදුදජනය අතර තිබුණු ඒ සංස්ෘතික විවිධත්ය සහ ඔුගේ තිබුණුඒ තමන්ගේ තමන් කැමති විදියට අන්දන්න පලදින්න තිබුණු නිදහස කිසියම් විදිියකට පක්ෂහන් සුතිය රහා සීම අතර ඉතින් සමාරු කියයන්න පුළුවන් අපි මේ බොරදිය මේ බරධියන මේකේ මේ තලිය කි බුල්ලු දකින්නන උත්සාහ කරන කෙ නෑ මේවාගේ දේවල් ලෝක රටවල්ලන වෙලා තියෙනවා. එහෙම තමයි රටවල්බලස් මේ පොදුජන්න සංස්ෘතිය ඒවාගේම පදුජනයාගේ විஞ්ඥානය පක්ෂ විஞ්ඥානයට පක්ෂේ සංස්ෘතියට යටත් කරන්න ක්‍රමවේති එක නිසයි අපි මේක අවධාරණය කරන්න මේක එතරම් හොඳ ලක්ෂණයක් නෙවෙේ ඒක තියාගන්න පක්ෂය ඇ තුළේ පක්ෂයි රාජ්‍ය ඇතුල්ට මේවා ගේන්න ඉඩදී තු නෑ මොකද ඕකේ ඊළඟට මේ පාසල්ල ඇතුළේ බෝ කරන්න පුළුවන්නේ පාසල ඇතුළටත් දෙන්න පුළුවන් හැරරි ො දැම පහුග කාලෙ ජසයක විශල පිරිසක් මේ ජතික යන බලවගෙට මේ චන්දි දීල තියන නිසා ඔවුන් මේවා පතුරුවන්න පුළ පාසල එක තැනත් න ඕයිලා කෝපටග එන්න පුළුව පන්සල ඒ තැන නේද එ ළමයි හැඩගස්වන මේ අපිට යම්යම් දේවල් කියලා දෙන තැන් ඒවන අපේ ජීවිත මේ පිළිවෙලක් කරනතෑ ඒ තැන්වලින් තමයි මේක ඊළඟට එන්න පුළුව ති රටේ මුදනම පක්ෂතාන් සෘතිය යටෑදත්රොත් ට பල්ලට හந்துලා என்ன පු. என்ன මේි දකින්නේ එතරම් රටේ ර අපි කතා කරන පුරුවසියගේ නිදහසට පුරවසියගේ සංස්සෘතික නිදහසට සහඔ සාමාජයේ නිදහසට அනි பැத்தங்க உங்க කැමති දෙයක්ට තෝறගන්න පලදිතියෙනට ඒ නිදහසට කිසිම්විදිකට වෙනත් ආතාරකින් කරන මැදිහත්තිීම අපවිදිට තමයි ස. පක්ෂයක් කරන මැද අත්තිමක් දිටතවයි මේ මොහොත ඔය ෆෙස්බු කරා මේක උත්කර්ෂයටන වන අනු කමාර් දිසානායක ජනධිපත්තුමා බලන්න අඳනම දිය ඩබල් පොකොට් මේක අප ඔක්කොම ඩබ පොකොට් කමින් සාඳම සමහර දැන් ගමන්දකල තියන මේ දැන් දෙපත්ත බකල් එකදාල මේ අරකාල පිදල්කා ශ්‍රෝ චේදවෙරලා ඇඳපුයි දිට ඒ ඒකගේන මේක තමයි එ ක්‍රමේ ඒක නිසා මේවායා ගැන අපි විශේෂම දැම්ම යම් කිසි සමාජයට අන තුරුව කිීමක් කරනවා මේකින් අනාගතයේදී අපේට තියෙන සංෘතික සාමාජීය සහේ පරිභෝජන පිළිබඳ තෝර ගැනීම තියෙන අයිතින් වලටත් යම් සීමාවක් පැනවන්න පුලො. නිශන්ත වන් ඉරඟට ගත්තේ මේ දැන් ඉදිරියට පැවැත්තෙන මැතිවරණ දී. ැ මට අරංචතියෙනවා N එකෙ දාන ලිස්තක ඒගොල්ලොන්ගේ මනප අංකගොල්ලෝ ප්‍රදර්ශනය කරන නෑ කියනෙන් ැන්න කොයිතරන්තුරට හරිදි කියර හැයි කලිනුත් ඒගොල්ලො වැඩීම තමයි කරේ එතකොට දැන් මහජනයා චන්ද දායකයා චන්දය ප්‍රකාශ කරනවා පක්ෂයට ඊට පස්සේ තෝරන්න නෑ එම පදේශ ඩ කෞද පර්ලිමිින්තුට යවන්න ඕන කියලායි එක රන්න පක්ෂේ විසි තකොටද මේක වැර ප්‍රජාතන්ත්‍රවාදේ ඇතුළේ අපි මනාපක්‍රමය ඇතුළේ මේක නියෝජනය වගතිය නති වරපයක්කර එෙන්ඩ බලුවන්නන්නේ දෙ කියන්න අපිට දාරනය පක්ෂයෙන් බලාගන්න තකවට මොකක් රරි ඇතරම මේක ප්‍රශ්නයක් කුණාම සන්දදායකර පැළවත්තර ගහිද ගන අප න් ල් පුර න්දදාගක පැළවත්තරෙන්න්නන ප්‍රශ්නය විස හොයාගන්න මොක්ද මෙත ම මේ කො මෙම හර ටක්ටික් ගද නැත මොකක්ද මිතර කරන්න ම ල රුවන්දෙන් ඇත්තවසෙන්ම එදා නමසය හැත්තාටඒ මේ හඳුනාදීපු ජනතිපති ආ්ඩු ක්‍රමයත් එක්කම ඊළඟට අපේ මැතිවරණ ක්‍රමේ විදිහට අපට හඳුනාදුන් මේ සමානුපාතික චන්ද ක්‍රමි තොට සමානුපාතික චන්ද ක්‍රමයේදී තමන් කැමති පක්ෂේ තෝරාගන්නවා වගේම තමන් කැමති තුන් දෙෙනකුට මනාපේ දෙන්න අවස්ථාවක් දීලතියෙනවා. එකඇන්නේ තමන් කැමති නියෝජිතයන් තුන් දෙනෙක් මහජ නියෝජතයන් තුන් දෙනෙකුට තමන්ගේ මනනාපය පල කරන්න හරි. පක්ෂේ තරක් තෝරන්න කියලා නෑන හරි එහමන මනාපතුනක් ැයි දෙන්නේ චන්දදායකයට හරි තමන් කැමති තුන් දෙෙනෙක් තෝරගන්නරන්න හැබ ඒ තුන් දෙෙන ජනතාවට වග වගකීමට වඩ ඉස්සලා ඒ ජනතාවට දෂ්‍යමානවෙන්න පැ මේ තුන් දෙෙන අවද කියලා හරි අංකයක්ත් දෙන්න ඒකටන ඒ අංකෙට අතර ෝගේ ජයරූපයේ ප්‍රදර්ශනය කරන්නේ ජනතාව අතර ජනතාවට ආඳුරගන්න හරි මේ ම චන්ද දෙන්න මෙන්න මේ අංකේකට විතරටනේ මෙන්නම රූපේට. මේ පින්තූරට එතකට ජනතාවත්කට බැඳිව අංකේකට වඩා අங்கේ දෙන්න අතරයි මනපය සලකුණු කරගන පහ සුවසාදා. ඉතිං මෙීතන දැන් ප්‍රශසතියන පක්ෂය විතරක් ප්‍රමෝට් කරන වනං ය කඩායමක් එතනින් ලබාගන්න චන්දී ඕ நீීළඟට තන්ගේ නියෝජිතය කවුද කියනෙක පක්ෂ ීරණය කරන ජනතාවනවෙේ. හැබැයි දැන් මනාපය අවශ්‍යයි, මනාපය නැතුව බැහැනි මේකති නැවත පක්ෂයමොකක්ද කරන්නේ තමන්ගේ පක්ෂයේ වඩා තමන්ට විශ්වාසනීය තුන් දෙනෙක් අපි නොදනුවත් එකටටිය අන්ඩග්‍රව් හරි? අ කරන්ට එකක් විදියට මේක ප්‍රමෝට් කරනවා හරි එක යටින් කියාගෙන යන්නේ යටින් කියාගෙන න මෙන්න මේේතුන් දෙට මනාපතුුණ ගහන්නග මේකින් වෙන්න පුළුවන් දේ තමයි ඇතවසෙන්ම දැ ජනතායින්ටි පෙරමුණ බිදිමත් පක්ෂා එක එක බධිමත් සකස්තචච පක්ෂයක් කාඩබේස් පාටිය එක හැබැයි ඒ පක්ෂයට ජනතා ආකර්ෂණය දිනාගන්න බැරිවුණ ඒ වෙනුවට තමයි පජන ව්‍යාපාරයක් විදියටප එක හැද ජාතික ජනබලට පක්ෂයක් විසින් පොදුජනව්‍යාපාරයක් නිර්මාණයක එක තමයි ජාතික ජනබලය දැන් ජාතික ජනබලවේගේ ජන තමයි මිනිස්සුදි විශවාසය තියද තව පක්ය නවේ පක්ෂ නහ එතුකොට දැන්මී හදන්නේ ආපහුුවතාාවක් ජනතාවට කිසියම් විදිකට ජනතාව රැවටීමක් මුලාකිරීමක් හෝ එහම නැත්තම් ඔවුන්ට කොලේ වහලා ගහන්න සූධනවීමතය මේ කරන්න දැම් පක්ෂේ ඊට පස මොකද කරන්නේ ජනතාවගින් ලැබුණ මේ ජනවරම අරගන තමන්ග පක්ෂයේ තුන් දෙනෙක් අ කාඩබේ ස්පාටිකි තුන් දෙනෙක් ප්‍රමෝට් කරලා ඉස්සරටයන. හරි ඇත්තටම ජනතාව කැමති අපේක්ක තුන්න්න මහට නො න්න ො. රයිගොල්ලට වඩා සමීපගෙන එන්න නැති වෙන්න පුළට ඕ සමීපගෙනසා ඔුන් දන්න කෙන ඔන් කැමති කෙනා පත් නොවෙන්න පුළුවන් හරි එතකොට දැන් ජාතික ජනබලවේගේ මේ උපක්‍රමය මේ මැතිවරන්නේේද අනුගමනය කරන්න පුළුවන් රි දැන් ඔන්න එක පැත්තකින් හිතන්න පුළන් මේ ජාතික ජනබලවේගට මේ ආපු රැල්ල ඇතුළේ ඉන්න මිනිස්සු අපිට කොන්ට්‍රෝල් නෑ හැරි අපි කියනදේ අහන් නෑ මේැට්ටියය එක ලෝකෝල ජීවත්තයන බිනි සුම කට්ටියය වෙල්ලා අපේ සම්පූර්ණ මේ කාඩබේස් පාටියකම මේකං නැතිනාස්ටතිි වෙලා යන්න පුළුවන්. හ ඉනිසා අපි යටටිං කැම්පේනයක් ගෙනෝ කාටද අපි මනාපේ දෙන්න ඕෝනැතිය. දෙැ මේ හිතියන ඇත්තවසම ප්‍රජාතන්ත්‍ර විරෝධී සුරුගතමයි ජනතාවගේ සැබෑ හරි නියෝජිතය තෝරාගන්න ජනතාවට මේෙන් අවස්ථාව අයි නියට. එක පේ ෑනි ඔුන් කියනවන මනාපය ඉල්ලගෙන අන්න පා කිව්වම පක්ෂේ ලාංචනය විතරයි ප්‍රමෝට් කරන්න මොකදද මාලිමාව නේද ඒ විතර ප්‍රමෝට් කරන්නේ. අ අපේක්ෂක ප්‍රමෝට් කරන්න වෙන්න ඔගේ පින්තුූරය ප්‍රමෝට් කරන්න වෙන්න අංගේ ප්‍රමෝට් කරන්න වෙන්න එතකොට ඇත්තවසම ජනතාවත් බැඳීමක් ඇතිවෙන්න නම් ඔවන් ජනතාව අඳුරගන්නවා මේ අඳුරගන්න තියෙන අවස්ථාව වහනක්ත්තම? ඇතුෙ කරන්න. ති මේක මනාපක්‍රමය හඳරන්නා මනාපක්‍රමය සමානුපාතික චන්දක්‍රමය තුළ තියන වැදගත් අංගයක් යටපත් කිරීමක් තමයි මේ තුළින් සිද්දවෙ. මේක පොදුජනයාගේ අපේක්ෂා වහමට ඔුන්ට තෝරා ගැනීමට තියන ඒ අවස්ථාව කිසිා විදිට පක්ෂය විසින් යටපත් තුළ සිද්ධ වෙ. . කු කියන්න ප සමහටී තැන්න පුළන් මේ අවසාන වසින් ජන්තායින්ති පෙරමුණ තීරණය කරන්න පුළුවන් මේ පාර සීවිසක් එක සී විසි පහක් විතරේෙනවනා හැරි මීන අය මොකදරයකවෙලාක්කති මතකයි නේද මේ මහින්ද රජපක්ෂ මහත්තය කිව්වාමී ඇතිවෙලා තියන රාජ පක්ෂ රැල්ලි හැටියට පොල්ලෙල්ලක් දැම්මත් දෙලා දනවා කියලා හරි දැ ඒවාගේ තත්ත්වයක් වෙන්න පුළුවන් ජාතික ජනබලවේගේට. හරි දංවන් පොරකන ඇති මන්දඇත්තා දැංගව කමල්ල අ දර රච්චිත් ඉල්ල තියනවා මංුත් රටේ ඕන දිිශ්‍රිකයක මන්තරන් කරන්න සූදානන් කියලා ජාතික ජනබලවේගේ. ඇ ඒ වගේතාව විශාල පිරිසක් ඇති. දැ නීතිීනය ෘතිය වේදීන් මේ වගේ විශාල පිරිසක් ඇති නිරුවන්හරි. ොට මේ කට්ටිය දැන් පෝලිමි ඒ මෙතන මේ අපේක්ෂකත්වයගන්න මේ පළවත්ත කාරයාලේද හැ. ක විශාල අසරු ත්යකට මොන දෙෙනවාම පක්ෂය මහලේම් ටිලින් සිල්ල සෞදරයා තොරගැනීමටත හැබ ඉදන් ඕුන් කල්පනා කරනවා පක්ෂය ඇතුළේ පුරුදු පුොහුණවෙච්ච කට්ටකාපු දුක්විදමූග අයිටපි අවස්ථාව දෙන්න ඕන හැබැයි ඒක පක්ෂය හැබ පොදුජන බහුජන ව්‍යාපාරය ඇතුළේ ආපු අයිට ඇතවසෙම අවස්ථාව බොහ විට අහිමවෙෙන්න්න පුළුවක් ඇතුළ ඔවුන් නවතවතාව පක්ෂය ප්‍රමෝට් කරන එක පක්ෂ සංස්සෘතිය ප්‍රමෝට් කරන එක පක්ෂ ලාංචනය සහ පක්ෂයට වඩා හිතේශිවන්ත ඒ කාඩබේස් සහෝදරීන් ඉස්සරහටගන්න මේක අනුගම්නනි කරන්න පුළති ඒතනින් අර ප්‍රජාතන්ත්‍රවාදී වැදගත් ලක්ෂනැනේ තමන්ගේ මනාපය පල කරන්න තිය අවස්ථාව. තමන්ගේ නියෝජිතයා.

එතුමාගේ යම් නොමනා මධිහත්වම් නිසා ආධාරණයක් තිට සහර පක්ෂවල්ල ගැන්නේ. සජබෙතෙක්ක එකතුවෙෙන්ට එන පක්ෂවල නායකැ වෙන්න ඕන කවුද කියල එතුමා ීරණය කරන්නග ඉල්ල. ඒවගේ කාරණාවලිින් විපක්ෂය සමගයට තිබුණු අවස්ථාවන් මගඇර ලගියා. තව එතනද මොකද දැන් සාමාන්‍ය දැන්. එතුමා තුගේ පක්ෂය ඉඳගෙන නං එකතුවෙන්නේ යන්නේ. म् වැක්ෑ වෙන पाक् नाका क् मदො එක पැත්ත ंप තුम्ම සම ජन ගන में एजाप කිය लती देෙනවා එම नेතං එහෙම डिमान කරන්න ර තුम्ගේ मොका खර बटना से क्ती नद मुका देख डरුවन में ජनादीපतिवर्ණී දී අनकुමාර दिසානාयක ලබාගත්्य ජंद प्र්‍රමාණය පணसााइ ලक्ष है अभी රව ගානන්දාමක පනස්සයි ලක්ෂය. ඇඟට සජිත්පේ මදාස හතලිස් තුන් ලක්ෂයි. ්‍රයින් ලෙක්ට්‍රමසිංහ විසි තුන් ලක්ෂයි ඉල්ළංඟටට තුන් ලක්ෂයක තුන් ලක්ෂ පනස්දාගට හෝ ආසනගානත් මේ ලබාගත්තා මේ නාම රාජවක්ෂ. එක් ලක්ෂ විසිදදාහක් පවිතර ලබාගත දිලිච්ජයගේය. එතුක ොට ැම් මේ අනුරකුමාරගේ ගොඩ. පැත්තගින් තියමෙකු හරි දැන් යාගේ ගොඩා අපි පණසයි ලක්ෂේ පැත්තගින්තුවම ඉතිරි ටික අරගන බැලුම අපිට පේනවා එතන තියෙනවා අසුවතර ලක්ෂයක් විතර හරි අසුවත ලක්ෂයක් විතර තියනවා මේ අතිබහ තර තු බහතරයා හරි එකැන්නේ අුඩක් මාර්දිසානායක අනුමත කරන්න නැති විශාල පිරිසක් කනි පැත්තිීම හරි මේ දැන් ප්‍රතිසතයක් විදිට අරගෙන බැලුවොත් ඇතවසන සයට හතලස් දෙකයි අුකු මාට ය. සට පනස් දෙගියයට පනසට කනි පැත්දරන්න. විභක්ෂය ඇැද. දැම් මෙන්න මෙතන්දී තමයි ජනාධපතිවරණී පරාජයෙන් පස්සේ සජිත්පේ මදාස රයිල්ලි ප්‍රමසිංහ ඇතුළුව අන්න මේ ප්‍රධාන වසෙන් මේ ගණ්ඩයම් දෙක අතර නැවත සමගයක් ඇතිවවෙන්න ඕන කියල අදහක් ඇතුවුණා මොකද ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවෙන් නිසා. මේකන මූලික කාරණ එතකොට සක්තිමත් විපක්ෂයක් ගොඩන ගයම සඳහා සමගයක් ඇතිකර ගැනීම සඳහා තමයි සාකච්චා ආරම්භ කර. ඇැබයි සාකච්චා මේ සට ගියපු ගමක් මුලින් සාකච්චාමන් සේට ආවිකෞද සජිතයමදා සමහතාගේ නියෝජිතය විදියටාවේ ලක්ෂවන් ෆොන් සේ තුො මපෙතිං රයින් ික්්‍රම සිංහ මැත්තුමා තමන්ගේ පක්ෂේ නියෝජනනාක රුවන් විජවර්ද මැත්තුමා සාකච්චාවට සබයික ගේිය මක්ද මුඩිම දපු ගොන්දේශය. එක්සත් ජාතික පක්ෂේ නායකත්වය හ ඉවත්ෙන්න නාක රයි කරුම සි ඉවත්යවා එහෙමුුණලුත් පමණයි අපට සාතච්ච විස්සහට ගෙනියයන්න පුළක්. ඊල්ළඟට රුවන් විජයේ වර්දන නියෝජනායකතුමාට එතුමා පක්ෂේ නායකෑවන්න ඕන කියලා අර සමගජාන බලවේගේ නියෝජිතය යෝජනා කරනවා. දෙැම් මිහිම තත්ත්යක් තුළ කොහම සමමී. සමගියක් ගොටනග? තවත් පක්ෂේත නායකෑ ඉවත් කරනට. ඒ පක්ෂයට අලුත්නායකෙක් නම් කරන එක. මී තවපක්ෂයක් කොහමද කරන්නේ ඇන්නේ. එතකොට ඒ සාච්චාව විසරහටයන ලෝක විහිලුව ඇගොලගේ පක්ෂනම සමග න ඕ සමගී. මං කැන සමගියක් ගොඩන කන්න බැන මේ වගේ කොන්දීසි දැම්ම. තට ඒවැනි කොන්දේසි සම්පූර්ණ නොගලපෙන හරි. අනිත මූලික සදාචාරාත්මක රීතිීන් පවා උල්ලංගනය කිරීම අපි ඕන්නම කඩාම පක්ෂයක වුණ නායකෙ කවඩු පසේ කු පක්ෂක නායක. එතැදිබේ අරපක්ෂලොකුයි මේ පක්ෂ පොඩි ක එෙමනෑ නායකව වඩුනම නායක ය පක්ෂවල් එතෙන්දි කොන්දේසිදාන්නට බෑ ඔයාගේ පක්ෂයු මේ නායක අහවලා වියේතුයි ඔයා අයින් වෙන්න ඕන එහම කොන්දේසිදාන්න බෑ සාකචාව ස්සරහට ගෙනියන්න බෑන මූලික සාකච්ඡාවක මූල ධර්මයම කඩ කිරීමක් එත නිතාෑයි මේක බිඳ වැටුුණේ තියි බි එනම් මේ සමගිය බිඳ වැටියව මේ සම්පූර්ණ වගෞත්තරකරුවාබවට පත්වෙන්නේ සජිත් පේමදස මැත්තුම ඇතු වතයි මේක ඔහු ඒකින් බලාපොරත්තුනේ මොකද ඔහු බැලුවේ එක්සත් ජාතික පක්ෂය හිස දසාදාක් හිස විනාස කරන්න මොකොද ඔවුට තවමත් තේරුණදයක් තමයි මේ එක්සජජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අභියෝගයක් තමන්ගේ අදේශපාලන අනාගතයට තමන්ගේ දේශපාලන ගමනට අභියෝගයක්ක දක නිසා එක්සත්ජාතික පක්ෂී හිස ගුඩුපටටන් කිරීම විනාස්ස කිරීම තමයි සජිත්පයේ දසක අරමුණ ඊළඟට හුගේ දෙවනි කාරණය වුණේ සාකච්ඡා ඇතුළේම එක්සජ ජාතික පක්ෂයේ ඇතුළෙඉන්න පිරිිස් තමන්ගේ පැත්තට බාගන්නේ දැ ඔය වර්ුණ දීප්ත වරුණලාගේ කණ්ඩායිමක් ගියානේ මහ සේනානාය තව යන්නඉන්න කියල න පල්ලෙහි කණ්ඩයිමක් ගීලා තියවා එතකොට එක ඇතුළල බලාපොරොත්තුුණන එක පැත්තින් පක්ෂයේ හිසවිනාස කරන එක දෙක පක්ෂේ කඳ හරිහඳ තමන් පැත්තට අවශෝෂණය කරගන්නේ මේක තැමුණේ ඒ හරා ඇතවසෙම සජිත්පේම දස කල්පනාතරේ එක්කෝ එක්සජජාතික පක්ෂය සම්පූර්ණ තමන්ගේ පාලනය ඇට ගන්න. එමනැත්ත තමන්ට නටවන්න පුළුවන් රූකට නාකත්යක් එක්සජජාතික පක්ෂය තුළ ඇති කරන්න එමට සිරිකොත කොන්ට්‍රෝල්ල එකත් සම්පූර්ණ තමන් ඇත්තට ගන්ල තොට මීත තමයි ඇගේ යට තිබුණු උපාය මාර්දය එතකුටබධානකොට නගන්න බැෑ ැක්ටින් ඇතවසෙන්ම මේ සාතච්ඡා බිඳවැටීමේ සම්පූර් බිඳවැටුවීම සම්බන්ධය සම්පූර්ණ වගකීම බාරගන්න න සජිත් පේම දස. හතමයි සමගියයට සම්පූර්ණයමරකුල් හෙලුවේ සහ මේකට පස්සෑරෙවේ කඩාකප්පල් කරයෝ. ඒය නිසා දැන් ඒ සාකච්ඡා අවසන් වනාා බිඳවැටුුණා දැන් ඇත්තවසෙම නැවතවතාවක් පහුගේ ජනාධිපතිවරන්නේ දී අනේ ලෙක්්‍රම සිහමැතු මත් සමඟ එකට ජනාධිපතිවරන ව්‍යපාරය හිටපු කණ්ඩෑම් සියලු දෙෙන එක තුලා ද සිිලින්ඩරයේලකුණින් මේ පාලිමින්තු මතිවරණය තර කරන්න තීරණය කරග තිය. තිය මංහිතන්නේ ඇතවසෙන්ම අනාගතය අපි අරගන බැලුවොත් රුවන් බිස්සා විසින මේ දිහපය බලන්නද මේ පාලිමිේතු දිහා බල්ල වැඩත් නැෑ දැන් සමමාරුතන් මේ පාලිමේන්තුවේ බලය අල්ලගන්න ඕනේ කියලා මෙතන අපේ අේ මේ සමගජන බලවගේ හිතනවා මේ තමන්ගේ අගමැතිවරයෙක් දාලා මේ පාර්ලිමේන්තු බල අල්ල ගන්න ඕන කියෙලා ඇ හෙමුණ උත්මොකොද වෙන්නේ පාර්ලිමේන්තු ඇයි විදායක අතර අනිවාර ගැටුමක් නිර්මාණ පක්ෂ දෙහකන්නේන්නේ සමජන බලවකගේට පර්ලිමේන්තු බලයගේල්ල විදායක බලය ජාතික ජන බලවකට ගේල්ල මේක ඊලාගට පොද වෙන්නේ හරකයි මිහරකයි වගේ දෙට අදින්නරගෙන අවසාල ජන්තිකගේ අන්ු කලය තුන අපඒ එක පෞගසාමය අප හපල් අන්ඩු කාලත තුනා ද මපාල සිසෙන් මැතුමයි ර විුසි මැතුමය තරත් මේ කබයි දිල්ල සිතුර. ති ඒෙන් අවසාන වසෙන් රට අස්ථාව වෙන රතාාරාජක ති කට අස්ථාවර කරන්න හොද තැන කදැේ තියන්නේ. රටේ ආර්ථික තාවමත් මේ අවධානමක තියෙන් හරි දේශපාන වසනු තරට ස්ථාවර භාාවයක ර්ික ස්ථාවන භාවක් නෑ එක එක නිසා අපි දකින්නේ ඔ ජාතික ජන බලවේගේ ජනතිිපති දරේ ලැබිල තියනවා ඒයනෝ පර්ලිමින්තු බලය ඔුන්ට ලැබීතුයි එක එක වර්දක් නෑ උන්ට මේ මොකද නැත්තන් අර්ද බලයක්න පාර්ලිමීන්තුවයි විදායක පර්ලිමින්තුවයික එකට ලැබුණම තමයි ඇත්තවසෙම පාලනය ගෙන සම්पूර්ණ කරගන ය සපූර්ණ කරන්න පුළුව සහද මනි ජනතාවගේ පැත්තිෙන් ඒගොල හිතන ෙන්න්න සක් කරමොකක් රක් ටෙස්නෙ නිසාන්ත ත කො නැතම් මේක කරන්න වෙන්න විදායක ඒක පැත්තකට දන්න පලමෙන්තුුව ත පැත්තකට දයන ගැතිවර ගොට රට අසාර වෙන්න පුුව. ඒක නිසා අපිදකින්නේ ඕ දැං ජනාධිපතිවරයා පත්කරා ජනතාව ජාතික ජන බලවේගේයට චන්ද රී ොක්ුමරජ්‍ය සානායක පත් කරා. පලිතු ලය දෙන්න ඔුන්ට. හ ඇබ එක අප අදස් කන ඔන්ට තුනෙන් දෙක දෙන්න ක කිය. ඔඕුන් ඉල්ලන්න පුලන් තුනෙන් දෙකේ බලයා. හැබැයි ඔුන්ට පාර්ලිමීන්තුව පෞත්්තගෙනයන්න පොළුවන් ප්‍රමාණත් බලයා එක සේ දහතුන අවශ්‍යයි. ඔවන්ට ඒ බලය ලබාදීතු එකකසිේ පහ ප ල වික් න්න ල ි පලස් ඇන්න ඔන්ට එක කරගනයන්න න්න. හැයි ක්තිම වික්ෂය අවශ. ආණ්ඩුවට ආණ්ඩුව හරිමග ගෙනියන්න ඒවගේම ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්න. රි ශක්තිමත් විපක්ෂ හැබයි ඒ ශක්තිමත් විපක්ෂයේ කාර්භාරය පහුගිය අවුරුදුහතරෑ ඇතුළේ. සජිත්වය මදස මැත්තුම ඉටුළේ නෑ. ඒටු කලේ නැති නිසා තමයි සියට තුනක ගනිපු පක්ෂයක් අද සියට හතලිස් දෙයක් අර්ගන ප්‍රධාන දෙශපාල ප්‍රවාය බවට පත් වනේ විපක්ෂනායකය විදියට විපක්ෂණයක විනිවිදගන හිල්ල. ඔහු අභි භාග ඒකට හේතුව ඔහුගේ අසමත් භාග හමක පැදිල ගරයි ලිතුරමසිහ මැත්තුම අවධර්රමය කලා කිවන. එකන මේ සියට තුනක තිවිච්ච පක්ෂක් කොහොද සියට හතලස්දේකට ගෙනක්. එමන තන අසමත් භාවතියන්න වි පක්සේ ොට ඒ වි පක්ෂණයකවරය යට තෙමද පහු මේ රට ස්රහට ගෙනියන් හද. එනම් අපි අලුත් විපක්ෂණයක කොය නො. රටන්න නිසා විපක්ෂණයක ඇතුළ විපක්ෂය ප බහුතර තිබුණු විපක්ෂය තර්ක කරන්ඩ සහ මේක ප්‍රශ්නාණ්ඩුවේ ක්‍රමවේද ප්‍රශ්න කරන්න තියෙන අසමත් භාවය නිසානේ තුන්දරෙක්කින් ඉන්න කණ්ඩයිමකට අභිභාවයන්න්න පුළුවන්න්න පුළන්ගන්න අනි්‍යක තමයි දැන් රට ඉදිරියේ තිබුණු අභියෝගය ආපුවෙලා වෙදී විපක්ෂනායත රයා පැන් ගියා වීම බාර ගත්යෙනක හැරි ඊළඟට ඔහුගේ චර්යා වෝගේ හැසිරීම මේ සියල්ලත් එෙක්ම ඇත්තවස ොහු ඔහු ජනතාවගේ විශවාසේ දිනාගත්ත විපක්ෂණය කර කුුණන්න ඒ ගිය අන්ඩු කුමර දිසානායක අතර ඉති ඒ නිසා තමයි අුඩුමර දිසානායක ප්‍රධාන දේශපාලන බලවේගේ බවට පත් වනේ එහෙම නං මේ විපක්ෂනායකවරය අයටතේ ආපහු මේ පාර්ලිම ඉන්තුව ඇතුළේ අපි අරගල කරලා මේ තැන දිනාගන්න හෝ රට හරි මගට ගන්න හෝ පුළුවන් ගම එනිසා අලුත් බලවේගයක් අප නිර්මාණය කරන්න රි ඒ අලු බලවේගේ නිර්මාණය කරන්න පුළුවන්ගන්න පහුගිය අවුරුදු දෙකෑ ඇතුළේ මේ රට ගොඩ ගැනීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සමග වැඩකරපු කැපවෙච්ච ඒ වනි මහන්සිවෙච්ච කාරිසාධනය ඉහළ තත්්‍යයක්ට වැඩ පෙන්නපු ඒ මන්ත්‍ර කණ්ඩායම. ඇමති කන්ඩායම තුළින් තමයිට ඉදිරි ගමනක් බලාපොරොත්තුවෙන්න පුළුවන්වෙන්න ඒ වගේම සමගිජන බලවේගේ තුළත් ඇත්තවසෙන්ම යම් හැකියාවන් කුසලතාවන්තිෙන් රාජ්‍ය පාලනයට අදාලව අමාත්‍ය දූරවලට අදාව යම් සාර්ථකත්්‍යයක් පෙන්න්නපු ඇමතිවරුන්ට තහුගාව සජිත්වයමදා සගවා නාගත යක් නෑ ර්සසිල්ල නාගත තියනොද කබිරහසසින්ට අනාගත ඇතිය නොද ප පාටලි ම්පි කරනාව මැතුමට අනාගතය තියෙනවද න ඒ සියලු දෙනාට මහිත නතින අනාගතයක් නෑ. තයක නිසා අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේමී පහුගිය අවුරුදු දෙක තුළේ ජනාධිපතිවරයා සමග මේ රට අර්බුතිීන් ගොඩ ගැනීම සඳහ දායකුණ කණ්ඩායම සහ සමග ජනබල වේ තුළ ති න යම් කණඩාෑමක් ශ්‍රී ලංකා දහස් පක්ෂ තුළල ති නො ඩ මේ සියලු දෙනා එකතුගරගත්ත පුළුල් ප්‍රජාතන් ප්‍රවාදී ජාතික නව සන්ධානයක් තුළින් විස්සයි විසිනමය ඉලක්ක කරගත වැඩපිල්ලලකට යතු එහෙම නැතිවමේ ආසන්න වසෙන් තිබෙන මේ පාලිමේන්තු බැතිවරන්නේ ලබාගන්න ප්‍රතිඵල තුළින් මංහි තැන්නේ අපිට අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන්ඒක. ති ඒක නිසා සජත්වේම දස මැතුබා පහුගේ ෞද්දු හතර ඇතුළෙත් අසමත් වෙලා තියෙනවා ඉදිරි ඒත් හු සමත්ෙන්ෑ පාර්දිිමින්තු තුළු විපක්ෂණයක දූර්රය තබා අගමැති දූරයේ දුන්නත් ඔහු සමත් දෙෙන්න්නේ කියනෙක අපි තේරුම්ගන්න ඕන එක නිසා අපිට අලුත් මගක් විකල්පයක් අපි නිර්මාණය කර ගත්තිතුයි. එහිද රයින් ලික්ත්‍රම සිංහමඇත්තුමා දැනට මේ සජ්ජාතික පක්ෂයේ නායකත්වය අරක්‍ෂාතර ගනිමින් තුමට තියෙන අදදැකීම් පරණතභාවය සංයමය ඒ සියල්ල සමග ඊළඟ නායකත්තේ ගොඩිනැනකං හගේ මාර්ගෝපි දේශකක්තය ඇත්තතිේ මේ පුළුවන් ශ්‍රී ලංකා වැඩ පිල්ලට තමයි එකම විකල්පේ වෙන විකල්පයක් අපිට පේෙන් නෑ මේ අර්බුදයෙන් ගොඩයන් ඒක ඔස්සේ ඉදිරියට යාම තමයි අවශ්‍ය කරන්න තින් මංහිතන්නේ විශ්සයි විසි නමට සජිත්පම දහස විසිඳුමක් නොේ රටේ ජනතාවට නිශන්ත පමදැන් ඉඟට ත්තේ මේ දැන් එන්ටප එක විශේෂයෙන් ගේන ස්ලෝගන්්ඩ එකක්තියෙන පනින්නයි හෙට මේ රිලොව් වගේ ඒට පයි හට පයිනා කියලලා මේ දේශපාලත්්ිය. අපිකොටක් මෙහෙම හිතුවත්ය දේශපාලද්යෝ විතරද මෙෙම පනින්නේ ය මහජනතාව මමුකත් පැතිමාරු කරන වකරන්න නැද් කර විශේෂය මේ මැද මද්‍යෙන් පන්තික කණ්ඩායයක් කිය අපි හොට දක්ාකන් දස් පහලයේ දී මෛත්‍රීගේ ඉඳලා ඊට පස්සේ දස් විස්ස ගොඩාවය දැන් අන්ඩොකුමාරි දිසානයි එතකොවෙතර නැති මේ පාාවන සහ නිශ්චිත දේශපාලන අදහසක් නැති පිරිසක් තමයි මෙන්න මේ තෝරා ගැනින් අවුදු පහෙන් පහට කරන්නේ සහ මේ ගොල්ල තමා ප්‍රශ රපයක්වි දිහට සෝචල් මීඩියා එමන ත විධ ඉබෙන්න්් හරහා මේකර ගමට යනකම්ම විශා බලපෑමක් කෙල්ල කර ක්ඩායමක් වුණ මට පේන දිහයටට මේකේ මේ ගොල්ලන්ගේ මේ මේ ප්‍රජෙ කුමාර් දිසාන කරම් පෙල් කෙල ගන්න තම් පටන් ගත්ත විතරයි මෛත්‍රී ඊලාන් ගෝටේ මේ මේ දෙකමම් ෙල් එතකොට මේ මේ තෝරා ගැනීම මේ ප්‍රශ්නයක් තිීර නිසාන්ත එතකට. එතකොට මේක ඇවිල්ලා මේ පිරිස්වල මේ කණ්ඩා යම් විශේෂය මධ්‍ය පන්තික තර්කකිරීමීම චින්තන පිළිබඳ ප්‍රශ්නයක් ගැටලුවක් මතුරනවා. එතකට මේ ගොල්ල නිකම් පුණඩුත්තාපනය වෙනවා වගේ. යම්කිසි චින්තනම වැඩපිළිවෙල හරහා නැවත දේශපාලන ව්‍යාපෘතියක් කරා අරගනයන්න ඕනේන. ඔව දැම් පෞ්ගිය කාලයේ විශාල වසය දේශපාලත්ඥන් පිළිබඳ විශාල අප්‍රසාධයක් පිළිකුලක් නිර්මාණය කරන්න හේතුුණුකාරණයක්තායි මේ මන්ත්‍රීවරු පැතිමාරු කරනවා. ගෙම්බෝ වගේ. අ පැතර පයිනෝ මේ පැත්තර පයිනෝ රිලව්වගේ කිවවා අයි පැතර පයිනු මේ පැතර පයිනෝ කියලා මේ චෝදනාාව ගෙනල්ලතියෙන සාල ජුගුපසාා ජනත තත්ත්යක් ඇති කර තියනවා දේශපලත්ඥය සම්බාධ දැන් දේශ පාලනය විතරද පැති මාරු කරන්න දැ ජනතාවත් අපිට පේනෝ මෑත කාලේදී අපි මේක නිරීක්ෂණය කරාම පේන තියෙන දෙයක් තමයි ජනතාවත් සමාත දැ මාස සහයෙන්හයට පැතිමාරු කරනවා හරි? පැතිමාරු කරන උන් චන්දදීල පත් කරන නායකය මා සහයිෙන් අසමත්වීම නිසා හෝ එෙමනැත්තං ඔවුන්ගේ පාලනය බිඳ වැටීමෙන් පස්සේ ඔවු නිට පස අපිට මේවට සම්බන්ධයක් නෑ කියලා අත පිහිදාගන්නවා ඔවුන් ඉට පසේ නොදන්නසේන්නමි මේක දැම්මේ අලුත් මේ පැටන් එකක් ලංකාවෙ දේශ පාති ඒ ඔවුන් තුළ කිසිම් මේකක් වේධනාවක්තින වේදනාව ඊළඟ ඔවුන් පිට කරන්න පහුතව කෙනෙක් තෝරගන්න බොහවිට අර වගේම කෙන ඕ ඉතින් මෙන්න මේක අරග බැලුවමදැ ලංකාවේ දේශාල විතරන්නේ ලෝක දේශපාන ඇතුළ බහෝ විට දේශපාලන පක්ෂ කරන්නේ ජනතාව තමන්ගේ දේශපාල පක්ෂයට ශික්ෂණය කරගන්නේ කන. ේශපාලන දැන්මදීලා දේශපාලන අධ්‍යාපනය දීලා වැඩිදුරටත් දේශපාල ගෙන ගන්න කැමතියට කඳුරුවවලට සභාගි කරවලා හරි එතකොට තමන්ගේ දේශපාලන පක්ෂී ප්‍රතිපත්තිය දර්ශනය වැඩ පිළිවෙල එතකට සමාජයේ ලෝකේ පි ලිබඳ දැක්ම මේක කියලදීලා දේශපාලන පක්ෂයක් ඇතුළට මිනිස්සු ගන්න ඒක තමයි පහුගේ කාල ලංකාවේ දේශපාලටල් තුළ තිබුණ සම සමාජ පක්ෂය තුළ කොමනිස් පක්ෂය තුළල ක් ස ජාති පක්ෂය තුළ ඒවාගේ ශ්‍රීලංකා නි ගස් පක්ෂය තුළ තිබුණ ජන්තන්ි පරුණ තුළල ුණනග. නමුත් අපිට පේන තියෙන දෙයක් තමයි මීට දසක දෙකකට එකෙන අවුරුදු විශ්සකට තියකට විතර. දෙල්ලා අපිට පේනවා මේ පක්ෂ වලින් ජන්තාවලියට යන. ඔවුන් කියන අපිකිසිම පක්ෂයකට නෑ අපි නිර්පාක්ෂිකයික හරි අපි නිකම් පාාවෙන චන්දදායක ෆලෝටන් වෙනය චන්දදායකව කියලා ඒම කණ්ඩායම ඇවිල්ල තියනවා. ඒක විශාල වෙලා තියනවා තසාර්මය වෙලා හරි එකන අද පක්ෂවලින් මිනිස්සු එලියට යනවා. එලියට ගිහිල්ලා ඒකටටිය විමත් දේශපාලනය කරන පිට සක්නෙේ මුක උුන් කාටාවක්ත්තු ග කියන්න ඇත්නෑ බැඳීමකුත්නෑ හරි ලොකු දේශපාන සාක්ෂරතාවයක්ක් දේශපාල අධ්‍යාපනය දනමත්නය ප්‍රශ්නයක් විග්‍රහරගන්න විචාරය කරගන්න විශ්ලේෂනය කරගන්න ක්‍රමයකුත්නෑ නිකං මතුපිට දේශපාලන තොරතුරුට එකක් තොරම්බල් කරන එක තමයි බහෝ වෙලාට කරන්න දේශපාලනය කියලා ැ. ගැමුරුව විශ්ලෂණයකට යන්න එකට අආශ්‍ය කරන තිර්ටිකල් විින්ඩෝය එකත්තියෙන්න්න ඕනනේ රි න්‍යත්ම කවුලුවක්තියෙන් ඕේ ප්‍රශ්නයක් දේශ බලන්න කල ති එහෙම එකත් නෑ මේකටතිය ඉරි මෙන්නමී කණ්ඩායමද අපේ සමාජී විශාල ප්‍රවාහයක් බෝට පත් වෙලා තියෙන හැබයි මේක මගේ අදහසරුවන් විශේෂම යුද්ධය අවසන් වනාාට පසේ දෙදස් දහයි. තුරනැගනිරත් අපේ ආර්ථිකට එකතු වුණාන. එතකං උතුරනැගනර ආර්ථිකෙට එකතු. උතුර නැගෙනනරත් ආර්ථිකට එකතුවුණ. ඒකම රටේ ආර්ථිකයේ විශාල පිපිදීමක් ඇති වුණා. ආර්ථිකවර්ධනය සයට අටට නමයට ගිය. ඒකාලෙ දෙදස් එකොළහ දොළහ වෙනකොට ලංකාවේ දකුණආංශාවේ ආර්ථිකයේ විසාාල වර්ධනය පෙන්න පපු රට බවට පත්ව. සියට නමයක් කිය කිවේ. ශාලම ආර්ථික වදය දැ මේක එක පැත්තෙන් කන්ස්්‍රක්ෂන් බූම් එකක් තිබුණ මෙතෙන ශාල ඉදිකරින් ඇේ බූ තුො ඒක ආර්ථකය තුළෙනු පිළිබ වුණ ිනි සුගේ පරිභෝජනයේ වැඩි වන නි සුන්ගේ ආශාවන් අවශ්‍යතාවයෙන් වැඩි වුණා යුද්ධය නිසාස සීමා වෙලා තිබුණ පරිබෝජනය තවත් නිදහස් වන මිස්සු වේගින් ව න්න මේකත් එක ලංකාවේ මධ්‍යම පන්තිය ්‍රසාර්ණය වෙන හරි ඒක මධ පන්තිී ප්‍රසාාරණය වෙන අතක ම කකොද. ඔගේ ආර්ථික හැකියාව වැඩි වෙනකොට ඔවන් පක්ෂලින් එලිය යන්න පටන්ගත්තා. හරි පක්ල එලියට කියල බඩා තෝන් පරිබෝජනවාද දේසට දල්ලෝන. දේශපාලනය වෙනුවට පරිබෝජන තෝරගත්තා. හරි කියවන්නේ වැඩිය එකති එලියටගේල්ල අනවා බොනවා විනෝධ වෙනවා අර ඒන්නේ න්ටට. ම ඒකටගේ ලයිස් එක බවට පත්තින්න පට. තොට මෙන්නම කණඩයි හැබැ මතුපිටින් තමයි දේශ. කටි ගුණනාවක්තිම අර ධ්‍යම පාන්තික ජීවිතයට අයට පස්සේ ඒකටටිය මහ සිහින ගොඩක් තියෙනවා. සිහින ලෝකකුත් තියනවා. ලෝක පිළිබඳව දැකල තියෙන රටවල්වලට ඇවිද. රටවල්ල ගයාම යුරෝපේට ස් ්‍රරලියාවට කැනඩාවට ඒත් දකලා ඇවිල්ලා අයෝම ලංකාවම කදද. කියලා අන්නේ කණ්ඩායම ඊට පස්සේ. ලංකාවේ මේ දේශපාලන සංසූතිය පිළිබඳ විශාල අපුලක් ඇති කරගෙන. හරි හරි කැතයි. හරි හරිම අප්‍රසන්නයි කියල නිකා ලංකාවේ දේශපාලඥෝ ගැන මහා පිළිකුල්සාාලත ආකල්පයක් එක පැත්තකින් නිර්මාණය කරා. හරි මේ අය තමයි ඊට පස්ස ඇත්තවසම ඒකම තමයි දෙදස් පහලවේ මහින්ද රාජ පක්ෂ. යුද්ධය අවසන් කරලා විශාලා ආර්ථිකවර්ධනයක් රට තුළ ඇති කරන්න වගේම එක ඇතුළේ දූෂණයයක් සිදතු වනා මහා ජාතික මං කොල්ලෙකුත්සිතුන එක ඇත. ඇැබයි ඒවාගේ රටේ මාර්ග පදධතිය අනිත්මවයිත් විශාල දියුණුවක් ඇති වුණා. හරි එක අපේ පිළිගන්නන් පරිභෝජනයක් සෑහෙන ප්‍රමාණකට මිනිස්සුන්ගේ වැඩිවෙලා අපි අර මෙඩල් ඉන්කම් කට්‍රලක් පෝට පත් වුණනේ නේද. ැදයාදාෑම් ටක් බව්බදු ඇැ ඒ ගොඩක් දුර යන්න බැරුණ ඒ එකම අපි ්‍රැ්පක්විද එක තැන හිරවෙලා මඩල්කම් ට්‍රැප් කියල කියන්න හරි මැදියාආදාෑ මුගුලේ හිරවුණා එතන හට යන්න මෙන්න මේකත්තෙ ආසාහනයක් ඇති වුණා මේක මේ මෙතනින් ඉස්සරහට යන්න නැත්තේ අපේ දේශපාලන සංසුටියයේ තියන ප්‍රස්්සයයක්ත් නිසා කියලා මේක යහපාලනය ඊට පස්ස ආණ්ඩු කරණය විනිවිද්‍යභාාවෙන්යතු ආණ්ඩු කරණය ප්‍රජාතන්ත්‍රවාදය මානවහිමිකම් ගෝලීිය ප්‍රඥපති්‍යක් අප එකට ගමන් කරන්න ඕන මේ සංකල් පටිකක් එක තමයි ඇතවසෙන්ම දෙදස් පහල ආඩු පෙරදිය වුුණේ ති එකට ඒවෙලා නාතය දුන්නේ ම්‍ර ප සිරසෙනන மாතයට ඔ ගැන කිසිම දෙැඹරු අවබෝධ ඇතිබුුණෑ හරයාාත්මකව මොකද කරන්න ඕන පරිවර්තනය කියලා හැබයිඒවෙලාව දෂණ විරෝධයනය ප්‍රධානම සටන් පට ඉතින් ඒ ආණ්ඩුව රාජපක්ෂ ආ්ඩුව පරලලා යහපාලන ආ්ඩුවාව හැබැයි ඒ ජනතාවද තියන විශාල බලාපොරොත්තු ගොන්නට ඩිලිවර් කරන්න බැහැ ඉක්මනින් ඒක නිසාම ඒ ආණ්ඩුවත් කෙතිකාලින් බිඳ වැට ඒගේ මෛත්‍රපාර සිසේ නති ආණ්ඩුව කෙතිිකාලකින් බිද වැට. වැල ළඟට බොදුණේ ඒ ஆඩුව. අස්ථාවරුණ ඒක ප්‍රතිඵලයක්දි. ළඟට රට යම්කිසි ජතිකාරක්ෂාව පිබඳ ප්‍රතික උත්ම වෙල පාස්කු ප්‍රහාරය සිද්ද වුණ. එතනින් විශල ඉන්සික ෆීලින්කාාව මේ මධ්‍යම පන්තිය. அ மධ්‍ය පන්ති, ළங்கට தோරගத்த அற ர ඊළඟට ඒ රැල්ලට නායකத்துය දෙන්නපුතින තමයි. බෝටාව ராජමක්ස. ති බෝටභයාරගන ගියා ඕව. ඇත්ව से මර මුහුදු රැලිමත මේ පීන ක්‍රීඩाාවමක आ ්‍රरीඩा වගේමයි මේ करें හරි කද කරලෙන ෙන ඒ जा पීන ले නේද සෑ දුර පීනවා ඉති ඒ වගේත් තමයි ගोटा जाක් නම් ගोटा ता सම ගෝඩා ්‍යසමත්තු වනාට පසේ අන්නේේ ජනතාවගේ මහා මධ්‍යම්පාන්තික මහා විශාල මධ්‍යම පන්තිී බපොරොතු ුන්න වනා ඉදන ඔුන් තෝරගත්ත කෙනතා මේ අඩුමර නිසානායි යිතින් ඔහු දැනම ඇතිකරගත් විශාල ෆැන්ටසිමය බලාපොරොත්තු ගොන්න එක හු අකුමර දිසානායක තමන් පොරොන්දු දේශය කරා ගෙනයයි කියලලා ඔවු විශසාාස කර. ති නමුත් අපිට පේනවා දැන් දින දහතරක්ගත වෙලා තියෙනවා ඒ පොරොන්දු උනු ආකාරයට ඒ දේශ දෙසට නෙවෙේ යන්න අර පර්ණ මේ රයින් ලික් ක්‍රම සිංහමැන්තුමා ධාපු රේල් පීදකීම තමයි යන්නේ මේ කෝච්චය එලවගෙන යන්නේ අනු කුමාර දෙසාන ඉන් දැන් ඒක නිසා ඔවුන් තුළ නැවතතාවක් අපෘක්තිය සහ අනි පත්තිං අර තාවයක් වගේ ඔඉන අපි මේ බලාපොරතුනු දේ උන්නෑනය පුනොරුද උදා න් ෑනේ ද ඉර පැව්වි නෑනේද මල්පි පෙන්නෑනේද කියලා ඉතින් ඒ බලාපොරතු බි බිඳ වැටමින් තිබෙන කායගත තමයි දැම ඉසර හටමින්න්ති බෙන ඉතින් පිත්තර මිල අපි හිතුවටම මේ මයාාවෙන අයි වැ මේ මයාාව විල්ලා நாමල් කරු රත් හරි කවර හරිම ඉන්න කට්ටිය සන්ත සමරසිංහල මියාව සම්පූර්ණම කුඩු පටන් කරලා බවිත්තරමල පහත එල්ලා බිත්තරාපවරුපියල් දොළ හට පහළවට මේක ගන්න පුළුවන්. තියක හහිම වෙන්න ඉති තෙල්මිලපු විදියට පල්හට ගන්න බැහැ. බදු සම්පූර්ණය මයින් කරලා තෙල්වල විශාල සාහනැදෙන්න්න පුළන්ති ඒක හහිම වෙන්න. ඉළඟට අනි පැත්තිං ැං අ නියෝජීත පිරිස ඒකතියතික සාකච්චා. කරයිඉතිං ඇත්තර මේ සාකච්චාවල මොකද නි කියල මේ රට නන්තාව දන්නන්නේ. හින ඉටපුයි නියෝජිත පිරිස ගහිල්ල සෙල්ි හන්න කරාන රහම පිකර රට කක්ෂයාවන විතර දතර දන අපි දෙැක් එක කලින්තියන හැම අයෙන් සාකච්ඡාවකින් පස්සේ නිශාන්ත මේ ගොඩක් කෙරාට සේමසිහ හ මට න ඔ ේමට අත් දෙනවා ගොඩක් කරාටේ. ල यो काට්පිට පේට තිෙනවාක මනාද කතා කරේ කෞදදමනාකිීවේ කිසිම අදහසන්න මේ අපට එ දෙයක් පේෙනවා මොකදද ආදුुනිික බාවයක් සහල් අදුරබාව පෙන්නවා මින්තිබෙනවා ඉතිං ඒවදියම අනිපැත්තිංම විවස්ථාපිත व්‍යස්ථානකූල පාලනය පිළිබඳ ප්‍රාජ්‍යපානය පිළබඳ අව්බෝධයක් න තිකම් ඒක නිසා බොහ දේවල් වරද ගන මින්තිබෙන ඒ සදර්ශන පෞවත්තන්න ගියත් ඒව බැක්ෆයිර් න ඒ වෙන්නේ දැම් වාහන පිළිබඳ කාරණය ඔන් හිතුව මේවාහනෑවෙල්ල මේ නිකං මේ පාරය නතර කරලා ගේල්ලා ගොල්පේසෙ න අතර කරනෑ අජනත්පති ලේකම් කාරයයාල ඇතුලේ උපපුො හන නතර කරන්න ඩ පහසගන්න ගිනිසාතම ඒක එිය නතර කරලා ඒ බහනවල යතුරටික බාරදිලගී ඒ පිළිබඳ වගකීම තියනල්දරි යට ජනතිපති ලේගම් කාරයාග හ ඒක බාහන පිළබඳ වක්ක මතියනල්ද. ඇති මේ කටිය වෙල්ල මේ ඉට පස්සේ විශාල සර්ශනය කර කරන්න කිය හරි පස්සේ ඉතින් ජනාධිපති මාධියයක කටම සිද්ධ වුණා මේක එහෙම නෙවෙයි කියල කියන්න දැන් ඒවගේ මතයි අපි පැහැදිලිව පෙනීන්නවා මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට දේශපාලාකන්ට ඔවුන්ට හිමී ව්‍යවස්ථාපිතව හිමිව තියන වර ප්‍රසාද තියෙනවානා හරි ඒ වරප්‍රසාද ලැබෙන්ඩ ඕ රාජනායකන්ට වර ප්‍රසාද ලැබෙන් ඕන හිටපු රාජනායකන්ට ඒ වරප්‍රසාදාා ආරක්ෂාව නෙලනිවාස ඔවන්ට ලැබේතු දීමමනාතියනොවා ඒ ලැබෙන් ඕෝන හරි ඒවා අපි යම්කිසිම අප වි්‍යවස්ථාව ඇතුළේ හරි ඇතිතරගත්ත දේව. තේව ඇවිල්ල මේ හිතුමතයට වෙනස් කරන පුළයි වෙනස් කරන්න යනවනම් වෙනස් කරන්න ප්‍රමවේදයක් තියෙනවා. හැබැයි අපි පැහැදිලෝ පෙනීන්නේ රටක රාජ්‍යනායකයට හිටපු රාජනායකන්ට නිසි ගෞරෝය ලැබෙන්න්න න ඔවුන්ට පිළිගැනීම තියන්න වන ඔුන්ගේ ආරක්ෂාව සාතිකයෙන්නවා එඒවගේම ඔවුන් හිඟන්නවාගේ ඉන්න වශනය මොකද අපික් පැහැදිලිව මේ රාජ්‍ය ආයතන පද්ධතිය රාජ්‍ය පාලනයන විවස්ථාව සහ ඒකටාදාලව හදලතියන ක්‍රමවේද අපි පිළිගන්නවා මහජනමන්ත්‍රීවරු සම්බන්ධයනත් එෙමයි හජාන මන්ත්‍රීවරයා ඇතවස්සෙන්ම ඔගේ ආරක්ෂාව තහවුරු වන්නවා. ගේ ආරක්ෂාව තවුරු ගේ ආත්මමාරක්ෂාව තවුර කගෙනෙ සඳ ට අවශ්‍ය අයුධ්‍යයක් තියනවා අයුදධ ලබා දෙන්නවන. හරි ඒක අවභාවිාව වම් ඒ පිබඳ නීතිතුු ආත්ම කරය කති වෙනමදක හරි. නමුත් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධී නිකුත්නවා නිකුත් කරල නිුත් අයිතියක් තියෙනවන? ඒයිය උ සවතුූ තියන එක. මේවාද ලෝක මේ කාලයන්තර ඇතිස්සේ මේ ක්‍රමවේද ලෝක සකස්සලා තියෙන්න්න දේවල්න්නේ මේෝනිකම් මේ අලුද්දේවල්ඉදියට අපිට පෙන්නල මේවායින් කරන්නාව ඉති තවසම අපේ ර වාජය ඇතුළේ දෙසපලඥ ආරක්ෂාවන්න ඕන ජනතාවගෙන් ආරක්ෂාවෙන්න්න ඕන අරගලකරුවන්ගේෙන් ආරක්ෂාවන්න ඕන කැල්ලිකරුවන්ගේෙන් ආරක්ෂාවෙන්න්න ඕන ර්‍රස්තියාදුකාරයන්ගෙන් රාජිකවාින්ගගේෙන් ආරක්ෂව වන්න ඔවන්ට අනත්ගුණත් නෑදේ ඇති ඒක නිසා මජන නියෝජිතයා රාජනායක ආරක්ෂාාවෙන්න්න ඕන ආරක්ෂා කරන්නොවා. ති ඒක ව්‍යවස්ථාපිතව බැඳිල ඉන්නවා. අදාළ ආරක්ෂකන්ස එක කළ ඉතුයි ඉති මේවා ඔක්කෝම දැම්මේ අනි පණපිට පෙරලන්නගෙහිල්ලලා මොළු රාජ්‍යයම නිකං අවුල් ජාලයක් බෞද්ට පත්තෙන්න්න පුලයි තිඒ පෙන්න්න ඔවුන්ගේ නොමේරු බවසා අනි පැත්ති ආදනක බවයි ලදුරු බවයි ම අනිත්තක නිසාන්තය ගැන ජනතාව මෝඩයට අන්දනයකුත් ඔය ඔයා තුළ වෙනවාන ොම ධාරණය ය වාහන සිද්ධිය. ජනතාව ජනතාව මෙච්චර කර දන්නදේ වෙන දෙයක් බාට පාරිත්‍ය පරිගාර්තනය කරා දවස්දේකට පස්ස ආයාර කලින් දේම සිද්ධ ව. එතිරි මංකයන මේකත් එවනිද අහිතින් ඔය පෞු්ගිය කාලය ය ප්‍රබූ විරෝධයක් ර තුල गොඩना ුණ प्रभ में මहिද्र राජपा प्रबුවරක් නෙවන ගම ඉදला ග පदेशය හිට प्र්‍රबුවර හරි ලंකා දන්න දන්න ලකා प्र්‍රරු නෑ बොම පहහ ग रුදු सपनादश තුළले තමයි අම් ධनත් බලत में තමන් වට ගोना ගග හරි ඒ ඇත කාලයා කවරුවත් එහෙම ප්‍රබුවරුන වනි නේ. හැබ අපි ප්‍රබුද්ධය කියන්නේ ඔ ඕකටනග. ප්‍රබුවරු ධනෙන් ආඩ්‍ය වුණු පිරිස ප්‍රබුවරු කියලා කියනවන අපි ප්‍රබුද්ධත්වය කියන එක දෙකක්. අපිට ඕන පබුද්ධත්වය නියෝජනය කරන ප්‍රභුණයකෝ හරි ඒකත්ය අපිට අවශ්‍ය කරන ඒ ප්‍රබුද්ධත්වයක් ඉන්න. එහෙම අය පෞ්ගීතාලය අපිට හි අපේ පාලන තන්ත්‍රය තුළේ අපි දේශපාලනය තුළේ හිටපු නායකව හිටිය හැබැයි දැං ඒවගේ අය අඩුයි. මේක වෙන සංසෘතියක් තමයි මේ ඉසරහට ගේන්න හදන්න ඒක තමයි මේ හැම තැනිින්ම අපිට දැක ගන්න පුළුවන්. ඒ අර තියන සිිස්ටම්ම එකත්ක හැමවිටම ගැටනෝ. සිිස්ටම් එකක් මේ හැදිලලා තියෙනෙ නිකක් නෙව ඒන්නේ ඒ මේ කාලාන්තරයක් තිස්සේ අත්හදා බලල යම්කිසි දීර්ග ඉතිහාසයක් තුළ සකස්ෙච්ච ක්‍රමවයි දෙකේ. එක නැතු නිකම මේ ඇවිල්ල උපාතිකව සකස්සච්ච එකක්ත්නව. ඇයි රාජනායක ආරක්ෂා කරන්නඕ. ඇයි ඔුට පොඩිසිය හමුදාව දාන්න හරි මේ ඔහු අඳිනෝන පිඩිවෙලමුකද. ඇයි රාජී සංකේත විදියට තියන ඒවට ඔහු ගරු කරන්න ඕන. ඇයි මේ රාජ්‍යනායකයා අප රාජී වැදගත් ආගමික සංකේත වන්දනාමාන කරන්න යන්නේ ඒ හමෝට යන්නේ ඇයි. යන්න මොක්හරි ඒ සම්ප්‍රදාය අට තියන්න නිසා. හරි ඒ සම්ප්‍රදායට හොට යට යටත් දෙන්න වෙන ඒක එක පිළිගන්න වෙනවා. ඉති ඒ ඒ තමයි පහුග දින්න දෙක තුනෑ තුළේ. ජාතික ජන බල වේගයට රුමරද සනාක ජනාතිපත්තුමාටත් උගන්නොමින් තිබෙන පාඩම මංහිතන රාජ විසින් උගන්නොමින් තිබන පාඩමේ ඉල්ඟ ඉල්ළඟ පසේතුෝකද සම්බන්ධ කරලම ගන්න එකන දැන්යි ඔගේ සති දෙකයි තුළට අපි දැක්ක ජනපතුබත් බුදුවාදිනවා දිගටම කියන චරිතල නිරත වෙනවා. සහන එක හරියට රාපි කලින් කතාගරපුු විඩියෝවල තිබන වගේ. කත්සාහසක බවක්රරි මුදත් එහමමුකුත් පේෙන් ත්න නිකන් සිල්ලරගෙන වගේ තින්නවා හැ ඉඳදලා හිටලාර වසන්ත සමරසිංහව දක්මනික අහර අමුතු සතෙක් දක්ක වගේ පේවා එක වාට කෑගහනවා වචන වෙනස් ගෙන අරුකුමාර්ග වචනන මේ එතුමගේ වච ඒක වෙන සත්යක් වගේ එතකොට මේ නිසාන් එහිතන්න මේක නිකා මේගොල්ලු මේ මහමතිවරණ වෙනක යටපත් කරගෙන ඉන්න හැගීමක් රබර් බෝල වගේ විටින් විට උඩයිනවාද නැතං අර රවර්බෝලය යට මතියාගෙන ඉන්ට රයි කරන. නැදම් ප ජනාධිපතිවරණය වෙලාවේ ජතාංති පෙරමුණ සම්න්ධීෙන් ගෙනාපු බරපතල විේචන්ටිකත් තිය න හම දශපාල පක්්චක් හරි. එතකොටට ඒවා ඒ කෙනාපු විවේචන මුළමනින් බැහැර කරන්න බෑ මොකදේ ඒගට හේතුව තමයි ජන්තාංති පෙරමුණේ ඉතිහාසය තුළ ඔන් ටෙවරක්. රාජ්‍ය බලය පැහරගන්න උත්සාහ කරා අයුද්ධ සන්නධ බලය හැරි ඒවනිෙන් විසාල ප්‍රචන්දත්වයක් කඔුන් මුදා හැරිය සහ සිගත්තයක් ප්‍රචන්දත්වයක් මුදා හැරිය ඒවගේ විසාාල ජීවිදහා දේපලහානයක් සිද්ධකල් तो ඩේකත ඔුගේ ස්්‍ර රක කතු ඒක මතත් කිරීම තමයි එකරේ හැරි ඒවාගේම දැන් ආගම පිළිබඳව සංසෘතිය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරපු පිළිවෙත් සාහබිතින්බිට ඒගොල්ලුම කරපු ප්‍රකාශය ප්‍රකාශ. ඒවයි එකක් සහ අනිපැත්තිං දැන් ඔවුන් සන්නද්ධාරගලය ඇතුළෙ නාර ආගම සම්බන්ධයෙන් කටයුතුකරපුවා කාරක්. ැ දළදා වහන්සේට ඇයි ප්‍රහාාර එල්ලකන එක රාජජයේ රාජ්‍ය බලය සංකේතවත්සරණ තවත් සංසෘතික බලය අතිදන නිරූපණයවෙන්නේ අපේ රාජක විදිදිියගට නිරූපණය වනාකාරයක්ගේ ඔයිතේට ගැහවා ඇතට ගැහුවනේ තොට භික්ෂූන් වහන්සේලලා විශල ප්‍රමාණයක් ගාතනය කර අයි යාව දියදී. ඔවුන්ට අවනත නොවන අය. තෝට ඒක හරහාම අනි පැත්තෙන වුම්න් කිසි නිරාගමිකා දහසකුත් ඉස්සරහට ගෙනාව මේ ගස්කල්වලට වන්දිින් නොවනෑ මේ ආගම සම්බන්ධීෙන් ඔවුන් ඉදිරිපත් කරපුවා අදහස් ඉ මේවා මේ එක තමයි ය සැකසංකා මතු කරේ. හරි ජතාතු පෙරමුණණ ඉතිහාස ඉතිහාසේ මුලමැදාග අරගන පෙන්නුව ඒ නිසා. ඉති ඒගනිසා කවරවාර කියනවනක් ජදාාවන්තු පෙරමුණ පිළිබඳවේ කරපු වේචන සම්පූර්ණයමද වලංග නෑනේද කියලා කියනවනක් මොකද. මේ වෙලාවෙ අපිට කියන්න බැහැ ඔවුන් මේ සිල් සමාදං වෙලා හරි එමනත්ත දස සිල් සමාදං වෙලා හරි ඉන්නවා කියලා කියන්න බෑනෙ. හැබයි ඔවුන් මේ වෙලා බොහොම යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න බව පන්නවා. හැබැයි පස්චාත් මැතිවර්ණ ප්‍රචන්ඩ ක්‍රිය සිදු නොවෙන තැනට අපේ දේශපාලන සංසෘතියද උු වෙන්න පටන් ගත්තේ එදැ නම්ේ අනුහතරෙන් පස්සේ ැන. හැබැයි බරපතල සිදදු වුුණා වබ යබ මැතිවරණය වෙලාව. ැබැ ඊට පස්සේ ඇතවම තාාම සාමකාමී වතමයි බලය හුවමා රුණේ. ප්‍රතිවාදීන්ට එහෙම ලුකුවට හිරිහැර කරන තැනකට ගමන් කර න හැ. බලය ලබා ගනිකු අය. ති ඒකෙම දිගුව අක්තවායි ඉතින් මේක වඩා සාමකාමී. වඩා සාමකාමී වුණා ඒ වඩාත් ප්‍රමාණක්මවා සාමකාමීවීම. ළ තමයි ප්‍ර්ර්ථයක් මතු වුණනේ ඇතුවසම මෝවන් මේ කියන තරම්ම සාමக்காමීද යටතවමත්ර සුපුරුදු අපට බැටලු හමක්දාගත්த்த உறுக்கேந்தமேන්නේ. ඔවු යම්කිසි විදිකට මේ ඊළங்க අවස්ථාව. இல்லළங்க අවස්ථාවඋදා කර ගැනීම සඳහා. මේ සந்தර්ෂණය එමනතම්. රඟපෑම මේ ද්‍රාමයක කරන්නේ ඉති දේශපාන විංඥාන තියන ඕන කියෙනෙකුට සාධාන්න සැකයක් මතු වෙන්න පුළුවන් මේ ඉතිරි පාලිමිින්න්තුමැතිවරණයේදී ඒකට කරන ආයෝජනයක්ද මේ මෝති මේ යහපත් හැසිරීම යහපත් කල් කික්‍රියාව සිතින් කයින් වචනින් මේ ඔක්කු එම පෙන්නන මේ සංයමය ඒ සඳහාද මේ කරන්න නි කියෙනෙක් ඒක සාධාරන සැකෑ අපිට මතු කරන්න පුළවා. මොවු ීට පස්සේ මොන විදිීන් ැස. මොද අපිට පේනවා ෆස්බුක් එක තවමත් හිටි ගමන් ඒ වයිරී දේශපාලනය ඉස්සරහටේනවා. ඒ දේශය ඉස්සරහටේනවා. අනෙකා එහෙමනැත්තන් තමන්ගේ ප්‍රතිවාියට එරෙහිව වුන් ප්‍රතිචාර දක්වන විදිියය තුළේ අපට පේනවාද. ඉ ඒක නිසයි අපි මේ ප්‍රශ්නය අතු කරන්නේ ඇත්තට මොවුන් දේශපාලනිික වසිං සිවිලයිස් වෙනලා ශෙස සම්පන්න වෙලානං ගැටලුවක් නෑ බැක අනාගතයේදී තමයි පරික්ෂාවට ලක් කරන රල දැම්ම අපිට ඒගැන පුරෝගතනයක් කරන්න බෑ මෙකටේ දැන් පාරිශුද්ධ තත්ට පත්වෙලා මොවුන් දේශපාලික වසිං දැන් ශිෂ්ට සම්පන්න තැනකට පත්වෙලා අන්සිියලු මත ඉවසමි ඉතාම ශිත්්‍ර සම්පන්නව සීලාචාරව දශානය නෙතවෙන කණඩායමක් විදට අපට දැනට ඒ චර්ත සහතික අපි නිකුත් කරන්න ඉක්මං වෙන්න. කැමති අය ඒ චර්සාතිකයේදීලා බලාගෙනනන්න පුළුවක්.